මෙන්න මේ MCQT කරන්න පොඩි වෙලාවක් දෙන්න. මෙන්න MCQ පහක් තියයි. අර පේපර් එකේ අන්තිම ප්‍රශ්න 10 තියෙන මේ වගේ මොඩියුල් එකේ ප්‍රශ්න පහක්. අන්තිම ප්‍රශ්න 20 තමයි ළමයි ගොඩක් මේ අවුල් කරගන්නේ. A B C D E Y මේ විදිහේ වයි. කෙමිස්ට්‍රි MCQ පේපර් කරද්දී පෑයෙන් කරන්න මේ පුරුදු වෙලා යන්න. බයෝ එකයි මේ කෙමිස්ට්‍රි එකේ MCQ පේපර්ස් පෑයෙන් කරන්න පුරුදු වෙලා ගියාම හොඳා. ඒක පෑයෙන් කරන්නත් පුළුවන්. මොකෝ ඉනෝගනික් වල එහෙම තීරි කරනු හනේවා මේ හොඳට මතකයි නම් මේ විනාඩියක් යන්නෙත් නැහැ නේ තප්පර ගානේ යන්නේ. වෙලා යන්නේ අර ෆිසිකල් වල ගණන් කීපයක් තියෙයි ඒවට තමයි කෙමිස්ට්‍රි පේපර් එක ටිකක් වෙලා යන්නේ අනිත් ඒවාට වෙලා යන්නේ නැහැ. කියනවා බෙන්සින් අවර්ණ දියරයක් හරි ඊළඟට බෙන්සින් සෝඩියම් එක ක්‍රියා කරනවා වැරදි ලියන්න. ඒ යටතේ ප්‍රතික්‍රියා නොකරන නිසා ගබඩා කිරීමට සෝඩියම් භාවිත වේ. ඒ කියන්නේ සෝඩියම් මාසෙ ගබඩා කරන්න කියලා බෙන්සින් සාපේක්ෂව නිෂ්ක්‍රීය හින්දා. ඊළඟට බෙන්සින් වල ඇතැම් ඒ කියන්නේ සමහර කාබන් පරමාණු පමණක් sp2 මුහුණු කරනේලු වැරදි. මං කිය ඔක්කොම කාබන් sp2 බෙන්සින් අමිශ්‍රය ජලයේ හරි එතකොට වැරදි හරි හතර පළවෙනි එක වෙන්නේ හරි වැරදි ඒ කියන්නේ 3. ඊළඟට බෙන්සින් වල අසන්තෘප්තතාවයක් තියෙනවා වැරදි. බෙන්සින් වල ස්ථායි පයි ඉලෙක්ට්‍රෝන තියෙනවා හරි 4. කැකුලේ විවේ පයි බන්ධන 3යි හරි. කැකුලේ විවේට ඉහළ අසන්තෘප්තතාවක් පවතී හරි. හේතු මැච් වෙන්නේ 2. ලියන්න පයි බන්ධන තියෙන හින්දා තමයි මේ අසන්තෘප්තතාව ඇති වෙන්නේ කියලා. ඊළඟ තියෙන පොටෑසියම් ගබඩා කරන්න බෙන්සීන් ගන්නාලු ඒකත් හරි. සෝඩියම් වගේම ගොඩක් මේ ක්‍රියාකාරී ලෝහයක්නේ ඒක මේ නිෂ්ක්‍රීය එකත් එක්ක තියන්න පුළුවන්. බෙන්සීන් යනු ඝනත්වෙන් අඩු නිර්ද්‍රව්‍ය කාබනික සංයෝගයක් වැරදි. එතකොට හරි වැරදි 3 ඒ යටතේ ලියන්න. ඒ ප්‍රශ්නේ යටතේ ජලයට වඩා බෙන්සීන් වල ඝනත්වය මං වල දිගින් ටියුට් එකේ මේ ප්‍රශ්න තියෙන පිළිවෙලට තමයි මම සාකච්ඡා කරන්නේ. ජලයට වඩා බෙන්සින් වල ඝනත්වය වැඩිය. ඒ හේතුවෙන් බෙන්සින් තුල සෝඩියම් පොටෑසියම් ලෝහ ගිලීම සිදුවේ. ඔයාලා දන්නවා සෝඩියම් පොටෑසියම් ජලයට වඩා ඝනත්වයෙන් අඩු හින්දා ඒව මත පා වෙනවා. එහෙම වුණාට බෙන්සීන් වල ඝනත්වය ජලයට වඩා ඝනත්වයෙන් වැඩි නිසා මේ ජලය තුල පාවෙන ඒ ලෝහ මේක ගිලිනවා. මේ MCQ දෙක කරන්න. මේ දෙක කරලා මෙන්න මේ ටික ලියා ගන්න. ස්ට්‍රක්චර් ඇඳලා නම ලියා ගන්න. ජලය බෙන්සීනුයි මිශ්‍ර වෙනවා වැරදි. බෙන්සීන් අණුතර හයිඩ්‍රජන් බන්ධන තියෙනවා වැරදි. පහ දෙකම වැරදිනේ. බෙන්සීනුයි මෙතනෝලු එකිනෙක මිශ්‍ර වෙනවා හරි. බෙන්සීන් මෙතනෝල් යන සංයෝග දෙකම ද්‍රවීයයි වැරදි. එතකොට හරි වැරදි කියන්නේ 3. ලියන්න මෙතනෝල් වල ද්‍රවීය කොටසක් මෙන්ම මෙතනෝල් වල ද්‍රවීය කොටසක් මෙන්ම නිර්ද්‍රවීය කොටසක්ද ඇත. එහෙනම් තමයි මේ මෙතනෝලුයි බෙන්සීනුයි මිශ්‍ර වෙන්නේ. ඊට පස්සේ මේ ටික ලියා ගන්න. බෙන්සීන් මේක කියනවා බෙන්සීන් මේක කියනවා ක්ලෝරෝ බෙන්සීන් මේක බ්‍රෝමෝ බෙන්සීන් මේක අයඩින් එකක් ප්ලග් වුණාම අයඩෝ බෙන්සීන් මේක ෆ්ලෝරෝ බෙන්සීන් මේක මෙතිල් බෙන්සීන් මෙතිල් බෙන්සීන් වලටම කියනවා මෙතිල් බෙන්සීන් කියලා ලියලා වරහණක් දාලා ලියන ටොලුවීන් කියනම පොපියුලර් මේක එතිල් බෙන්සින් මේක
හයිඩ්‍රොක්සි බෙන්සීන් නැත්තම් කියනවා වරහණක් දාලා ලියන ෆීනෝල් මම ඒක කලින් කිව්වා. මේකට අපි කියනවා ඇරෝමැටික මධ්‍යසාරයක් කියලා. ඇරෝමැටික මධ්‍යසාරයක්. මේක ඇනිලීන් NH2 ප්ලග් වුණා. මේක නයිට්‍රෝ බෙන්සීන්. මේක බෙන්සැල්ඩිහයිඩ්. COOH ප්ලග් වුණා බෙන්සොයික් ඇසිඩ්. මේක ඇසිටෝෆීනෝන්. මේක බෙන්සොෆීනෝන්. ස්ටේ පාට් එකක් බෙදනවා. ද නෑ ස්ටේ පාට් එකක් නෙමෙයි කීටෝන් කියලා. ඊළඟට මේක බෙන්සමයිඩ් ඇමයිඩ් කියලා. මේක බෙන්සෝ නයිට්‍රයිඩ් සයනයිඩ් දෙපළනවා. මේක ඊතර කැලක් සම්බන්ධ කරාම ඇනිසෝ. ඊට පස්සේ මේක බෙන්සොයිල් ක්ලෝරයිඩ් COCl. මේ ස්ට්‍රක්චර් එකයි මේ නමයි ලියා ගන්න. මේවා ලිය ලියා පාඩම් කරන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්න දකිද්දි මේ ටියුට් එකේ ප්‍රශ්න ටික පිළිවෙට කරද්දි මේ මේව මතක හිටිනවා. පරිවර්තන වලදී හැම දෙනවනේ. එතකොට මම එහේ හැම වාරෙම මේ කියනවා මේ අණුවල නම් මොනවද කියලා. එතකොට ඒවා පුරුදු වෙනවා. මේවෙන් ගොඩක් වැදගත් මේ ක්ලෝරෝ බෙන්සීන් කියන එක, බ්‍රෝමෝ බෙන්සීන්, ෆීනෝල් ඒවා ගොඩක් වෙලාවට යදෙනවා. ඊට පස්සේ ටොලුවීන්. මම ඒ වැඩිපුර දෙන ටික කියන්න. මේක මේක ටොලුවීන්, ෆීනෝල්, ඇනිලීන් යදෙනවා. ඇනිලීන් වලට වෙනම මේ කැලක් උගන්වනවා ඕගනික් වල. ඊළඟට නයිට්‍රෝ බෙන්සීන් වල බෙන්සොයික් ඇසිඩ්. ඒක ගොඩක් වැදගත්. මේක ඔක්කොම ටික දාගන්න. මේ ටික ගොඩක් වැදගත් කියලා කියන්නේ ඔයාලා තරුවක් හරි මොකක් හරි දාගන්න මේ ස්ට්‍රක්චර් එක ගාවේ. මේක ෆීනෝල් එක, ඇනිලින් එක, නයිට්‍රෝ බෙන්සීන්, බෙන්සොයික් ඇසිඩ්. ඒ ටික ගොඩක් වැදගත්. ගොඩක් අවස්ථාවල දෙනවා ප්‍රශ්නවල. ඊට පස්සේ ලියන මාතෘකාව බෙන්සීන් වල ස්ථායීතාව. බෙන්සීන් අණුවේ ස්ථායීතාව පැහැදිලි කිරීමට සම්මත හයිඩ්‍රජනීකරණ එන්තල්පි දත්තය උපයෝගී වේ කියලා මේ ටික දාගන්න. මේ හයිඩ්‍රජනීකරණයට යනවා. මේ තනි බන්ධනයක් හයිඩ්‍රජනීකරණයට මෙච්චර ශක්තියක්. මේ තුනටම යනවා ශක්තිය මෙච්චර. ඊට පස්සේ ලියන්න මේ එන්තල්පිය සහ මේ ප්‍රතික්‍රියාව දාලා ඊට පස්සේ ලියන්න බෙන්සීන් මවුලයක්. බෙන්සීන් මවුලයක් කල්පිතමය. කල්පිතමය කෙකුලේ ව්‍යුහයක. කෙකුලේ ව්‍යුහයක මවුලයක් බවට පත් කිරීමට අදාළ. මවුලයක් බවට පත් කිරීමට අදාළ එන්තල්පි විපර්යාසය බෙන්සීන්වල සම්ප්‍රයුක්තතා ශක්තිය ලෙස හඳුන්වයි. සම්ප්‍රයුක්තතා ශක්තිය ලෙස හඳුන්වයි. ඊට පස්සේ කියනවා සයික්ලෝහෙක්සීන් වල. හෙක්සීන් කියද්දි ඊන් කියලා කියනවා. ඊන් කියන්නේ මොකද්ද? ඇල්කීනියක්. එතකොට සයික්ලෝහෙක්සීන් කියන්නේ මෙන්න මේකට. සයික්ලෝහෙක්සීන් කියන්නේ මෙන්න මේකට කියනවා. එක් ද්විත්ව බන්ධනයක් සහිත කාබන් හයක් තියෙන හයිඩ්‍රෝකාබනේ මේක. මේ අනුගාමී ලියාගන්න සයික්ලෝහෙක්සීන් කියලා. සම්මත හයිඩ්‍රජනීකරණ එන්තල්පිය ඍණ 120යි. බෙන්සීන් වල ඇල්කීන් එකට සමාන ද්විත්ව බන්ධන තුනක් තියෙනවා. මේ 1 2 3. එහි සම්මත හයිඩ්‍රජනීකරණ එන්තල්පිය
තුන වතාවක් ඍණ 120 මෙන්න මෙච්චරක් වෙන්න ඕනේ. එහෙකට මෙච්චර නම් තුනකට මෙච්චරක් වෙන්න එපා. එහෙම වාට සත්‍ය බෙන්සීන්ල සම්මත හයිඩ්‍රජනීකරණ එන්තල්පිය තමයි මේ දීලා තියෙන්නේ. බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරපුවාම හම්බෙන එකට එන්තල්පිය මෙච්චරයි. ඒතර අපි ගණන් හදලා එන ගානට අඩු ගාණක්. ඒ ත්‍රිත්ව බඳන තුනක් සඳහා බලපෘත් වෙන හයිඩ්‍රජනීකරණ එන්තල්පිය වඩා මෙන්න මෙච්චරක් අඩුයි. ඍණ 152ක් අඩුයි. බලන්නකො මේ වෙනස. 360 28 අඩු කරපුවාම මේ වෙනස එන්නේ. ඒ හින්දා බෙන්සීන් ඒක කැකුලේ විව නැත්නම් කැකුලේ විවට වඩා මෙන්න මෙච්චර ප්‍රමාණකින් ස්ථායි. මේ ස්ථායිතාව ඇති වෙන්නේ පයි ඉලෙක්ට්‍රෝන 6 මගින් ඇති වෙන චක්‍රීය විස්ථානගත වීම හේතුවෙන් වන අතරය බෙන්සීන් වල සම්පෘප්ති ස්ථායිතා නැත්නම් ඇරෝමැටික් ස්ථායිතා ශක්තිය කියනවා. අර මං කලින් කිව්වේ සම්පෘප්තතා ශක්තිය කියලා, ඒත් මේකම තමයි. මේකට අදාළ ශක්ති සටහන දීලා තියෙයි. මෙන්න මේ ටික කෙටියෙන් දාගන්න. සයික්ලොහෙක්සේන්ල මේ සම්මත හයිඩ්‍රජනික එන්තල්පිය ඍණ 120යි. එතකොට බෙන්සීන් වල එක ඍණ 208ක් වෙනවා. එහෙම වුණාට ඍණ 123ක් ගත්තොත් ඍණ 360ක් එනවා කියන කතාව ලියාගන්න. එතකොට ඍණ 152 කර වෙනසක් තියෙයි. ඒක ලියලා මේ විස්තරය ලියා ගන්න. ඊපස්සේ මේ ශක්ති සටහන දක්වන්න. මේ තියෙන සයික්ලොහෙක්සේන් ඒ කියන්නේ මේකේ හයිඩ්‍රජන් පරමාණු හැම එකකටම සම්බන්ධලා අර තියෙන ඒවට අමතරව. ඒතර ඔක්කොම තනි බන්ධන තියෙන්නේ. ඒතර බෙන්සීන් වලින් මේක හදන්න ඍණ 208ක් යනවා කීවා. ඒතර මේ උඩම තියෙන මොකද්ද? මේ උඩම තියෙන කෙකුලේ විව්වේ. උපකල්පිත සයික්ලෝ හෙක්සා ට්‍රයින් කියන්නේ මේක තමයි කෙකුලේ විව්වේ. එතකොට කෙකුලේ විව්වේ තමයි මේක මේ බෙන්සීන් වලින් කෙකුලේ විව්වේ හදන්න යන එක තමයි මේ අපි කිව්වේ බෙන්සීන් වල සම්ප්‍රේක්තා ශක්තිය කියලා. බෙන්සීන් වලින් කෙකුලේ විව්වේ හදන එකට තමයි සම්පෘක්ත ශක්තිය කිව්වේ. එතකොට මේකෙන් මේ සයික්ලොහෙක්සේන් හදන එක 360ක් වෙනවා. එතකොට සම්පෘක්ත ශක්තිය 360න් 208 අඩු කරපුවාම එනවා. බෙන්සීන් වලින් කෙකුලේ විව්වේ හදන එකට තමයි සම්පෘක්ත ශක්තිය නැත්නම් සම්පෘක්ත ස්ථායිතා නැත්නම් ඇරෝමැටික් ස්ථායිතා ශක්තිය කියලා කිව්වේ. මේක දැනගන්න. ඔයාලගේ රිසර්ච් බුක් එකේ බෙන්සීන් හදන විදිහෙම නෑ, මං ඒ ටිකත් උගන්වනවා. හොඳේ. ඒ ප්‍රතික්‍රියාත් වැදගත්. මෙන්න කෙකුලේ විව්වේ මෙන්න ඇත්තටම තියෙන බෙන්සීන් වලින් කෙකුලේ විව්වේ හදන එකට තමයි මේ ඇරෝමැටික් ස්ථායිතා ශක්තිය නැත්තම් සම්ප්‍රේප්තා ශක්තිය කියලා කියන්නේ. ඒ වචන කීපෙම දැනගන්න. මොකෝ විභාගෙදි කොයි වචනේ ඉදදන්නේ මොකෝ. එතකොට වචනේ දැන නැත්නම් අපරාධය වලට මේක කරගන්න හම්බෙන්නේ. මේ ප්‍රශ්නේ කරන්න. අට නවය දහය. බ්‍රෝමින් ඩියර් සමග සින් ක්‍රියා කරනවා වැරදි. බෙන්සින් වලට ඉහළ සන්තෘප්තතාවක් නැත. හරි. හතර. කාබන් බන්ධන දිගක්ම අසමානයි කියලා වැරදි, සමානයි කියලා ඉගෙන ගත්තා. බෙන්සින් වල කාබන් බන්ධන දිග මෙන්න මේ ද්විත්ව බන්ධන දිගට වඩා අඩුයි කියලා වැරදි, වැඩි. ඔයාලට මම ට්‍රික් එකක් දෙන්නම්. මේ බෙන්සින් වල බන්ධන දිග බන්ධන එකමාරක් විතර කියලා තමයි ගන්නේ.
එතකොට මේ බන්ධන දිග වැඩි. බෙන්සින් හයිඩ්‍රජනීකරණය කරලීමේ එන්තල්පී රැකුලේ විවේ හයිඩ්‍රජනීකරණය කරලීමේ එන්තල්පීට අඩුයි හරි. සම්ප්‍රයුක්ත ශක්තිය ඍණ 150ක් වැරදි. මේක ආසන්නවා කියලා තියෙන්නත් ඕනේ. ඊට අමතරව ඒ වැලියු එක ධන වෙන්නත් ඕනේ. හරි කියලා ගන්න නම් මේක එහෙම කියලා නැහැ. මේකේ අගයත් ඍණ. එතකොට කොහොමත් වැරදි. 150 කියලා තිබ්බම ඒත් වැරදි. එතකොට එතන 3 ආසන්නව කියලා තිබිලා ධන කියලා තිබ්බනේ ඒක හරි. ඊළට මාතෘකාව ලියාගන්න බෙන්සින් පිරෙල කිරීම කියලා. එහෙනම් මේක දාගන්න පීනෝල් කුඩු සමග ආසවණය කරලා පීනෝල් සිං කුඩු සමග ආසවණය කරලා බෙන්සින් හදාගන්න පුළුවන්. එතකොට මේ පීනෝල් ඔ එච් එක ඉවත් වෙනවා සිං කුඩු දාලා. මේ රත් කරපුවාම සිං කුඩු දාලා රත් කරපුවාම පීනෝල් ඔ එච් එක ඉවත්ලා බෙන්සින් හදාගන්න පුළුවන්. ඊළඟට බෙන්සොයික් ඇසිඩ් වලට සෝඩා ලයිම් දානවා. සෝඩා ලයිම් කියන්නේ NaOH CaO Na එකට සෝඩා ලයිම් දාලා රත් කරපුවාම බෙන්සින් හදාගන්න පුළුවන්. ඒ ටික දාගන්න. මේ පොයින්ට් එකත් ලියලා රියක්ෂන් එක දාගන්න. ඊට පස්සේ මේ ටිකක් දාගන්න. මෙන්න මේ වගේ අම්ල හේලයිඩ් එකට දැම්මමත් සෝඩා ලයිම් එතකොටත් බෙන්සින් හම් වෙනවා. MID එකට දාපුවමත් හම් වෙනවා. මෙන්න මේ වගේ සයනයිඩ් එකක් සම්බන්ධ වෙච්ච එකට දාපුවමත් හම් වෙනවා. මේ තුන දාගන්න. බෙන්සොයික් අම්ලය හරි ඒව ආශ්‍රිත කාබොනිල් සංයෝගයක් හරි සෝඩා ලයිම් එක රත් කරපුවාම බෙන්සින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ බෙන්සින් ඩයසෝනියම් ක්ලෝරයිඩ් බෙන්සින් වලට මෙන්න මෙහෙම පාර්ට් එකක් සම්බන්ධ වෙනවා. N2 + Cl - ඒකට තමයි බෙන්සින් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ. ඒකට H3PO2 දාලා රත් කරනවා. නැත්නම් සෝඩියම් එක C2 H5OH දාලා රත් කරපුවම බෙන්සින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇල්කයිල් හේලයිඩ් එකට මැග්නීසියම් දාලා ඊතරත් එක්ක ග්‍රීනට් හදාගෙන ඒකට ජලය දාපමත් බෙන්සින් දාගන්න පුළුවන්. මේවත් දාගන්න. ඊට පස්සේ එතයින් වලට අපි ඉගෙන ගත්ත ඇල්කයින් වලදී ඒක සෙල්සියස් 400 වගේ රත් කරපු වීදුරු නලයක් තුලින් මේ ඉහළ පීඩනයකට තියවුවාම බෙන්සින් හදාගන්න පුළුවන්. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ ක්‍රම වලට පුළුවන්. මේ ක්‍රමයට පුළුවන්. ග්‍රීනට් හරහත් පුළුවන්. අපි ඇල්කයිල් හැලයිඩ් සාකච්ඡා කරේ. මේ විදිහටත් පුළුවන්.